සුබ දවසක් හැමෝටම අද මම ඔයාලට ටිකක් වෙනස් විදියකට හදන සීප්‍ර කේක් එකක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ බටර් කේක් එක වගේම චොක්ලට් කේක් එක එකතු කරලා හදන මේ කේක් එකේදී කේක් එක කැපුවට පස්සේදී සීප්‍රගේ ඇඟේ තියෙන වගේ රටාවක් මේ කේක් එකේ ඇතුලේ පේන්න තියෙන නිසා තමයි මේකට අපි සීප්‍ර කේක් එක කියලා කියන්නේ ඉතින් එහෙනම් අපි මුලින්ම බලලිමු කේක් එක හදාගන්න මොනවද අපට ඕන වෙන්නේ කියලා මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා පාම් පිටි ග්‍රෑම් 250ක් සීනි ග්‍රෑම් 250ක් බටර් ග්‍රෑම් 250ක් ලොකු බිත්තර 4ක් ඔයාලා ළඟ තියෙන ටිකක් පොඩි බිත්තර නම් ඔයාලා බිත්තර 5ක් අරගන්න. ඒ වගේම තමයි කොකෝව පවුඩර් මේස හැඳි 2ක් ලුණු කුඩු තේ හැඳි 8න් 1ක් බේකින් පවුඩර් තේ හැඳි 2ක් සහ වැනිලා එසන්ස් තේ හැඳි 1ක් අපිට ඕන වෙනවා. මුලින්ම පාම් පිටි ටිකට බේකින් පවුඩර් තේ හැඳි 2ක් ඒ වගේම ලුණු කුඩු තේ හැඳි 8න් 1ක් එකතු කරලා හොඳට මේ වගේ පොඩ්ඩක් කලවම් කරගන්න. ඊළඟට බටර් ටික මේ විදියට විනාඩියක් විතර බීට් කරගෙන සීනි වලින් ටික ටික එකතු කරලා සීනි ටික දිය වෙනකන් බටර් ටිකත් එක්ක හොඳට බීට් කරගන්න ඕන. ඒ වගේ හොඳට බීට් කරගත්තට පස්සේදී වැනිලා තේ හැඳි 1ක් එකතු කරලා හොඳට බීට් කරගන්න. ඊළඟට බිත්තර 4 මේ විදිහට එකින් එක එකතු කරලා බීට් කරගන්න ඕන. බිත්තර ටික හොඳට බීට් කරගත්තට පස්සේදී පාම් පිටි මේ විදිහට ටික ටික හලන ගමන් මේ වගේ ස්පැචුලා එකකින් හරි නැත්නම් ලී හැන්දකින් මේ වගේ ෆෝල්ඩ් කරලා පාම් පිටි කැට හිටින් නැති වෙන විදිහට බැටර් එක හදාගන්න. බැටර් එක හොඳට මික්ස් කරගත්තට පස්සේදී බැටර් එකෙන් හරියටම භාගයක් මේ විදිහට වෙනත් පාචනයකට මාරු කරගන්න ඕන. ඊළඟට බැටර් එකෙන් එක භාගයකට කොකෝවා පවුඩර් මේස හැඳි 2 එකතු කරලා මේ විදිහට ෆෝල්ඩ් කරලා අපි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. කොකෝවා පවුඩර් ටික එකතු කරලා මේ වගේ හොඳට මික්ස් කරගත්තට පස්සේදී ඔයාලා බේකින් පෑන් එකක් අරගෙන ඒකට මේ වගේ බේකින් পেපර් එකක් දාලා සූදානම් කරගන්න. ඒ වගේම තමයි බැටර් එක පෑන් එකට දාගන්න පහසු වෙන්න මම මේ වගේ සයිස් 2කින් හැඳි 4ක් අරගෙන තියෙනවා. දැන් අපි මේ බැටර් එක පෑන් එකට දාගන්න ඕන. මේ වෙලාවේදී අපි මේ බැටර් වර්ග 2 විශේෂ රටාවකට තමයි මාරුවෙන් මාරුවට පෑන් එකට දාගන්න ඕන. මුලින්ම මම චොක්ලට් බැටර් එකෙන් ටිකක් මේ විදිහට හැන්දට අරගෙන පෑන් එක ඇතුළට දාගන්නවා. ඔයාලා මෙතනදී මතක තියාගන්න අපි මාරුවෙන් මාරුවට කලර් 2 මාරු කරලා දාද්දී පළවෙනියටම දාගන්න ලේයර්ස් 2 ටිකක් වැඩිපුර දාගන්න ඕන. ඊළඟට චොක්ලට් බැටර් එක වගේම සමාන ප්‍රමාණයක් බටර් කේක් බැටර් එකෙන් අරගෙන මේ විදිහට චොක්ලට් කේක් බැටර් එක මැදට මේ වගේ දාගන්න ඕන. බටර් කේක් මිශ්‍රණයෙන් ටිකක් මේ වගේ දාගත්තට පස්සේදී ඔයාලා මුලින්ම මේ විදිහට බැටර් එක පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරගන්න. ඊළඟට මම මේ මෙතන පෙන්නන විදිහට ඔයාලා මාරුවෙන් මාරුවට කේක් බැටර් 2 මේ වගේ කේක් එක මැදට දාගන්න. ඔයාලා මතක තියාගන්න කේක් බැටර් එක දාද්දී අපි මුලින් දාපු ප්‍රමාණයට වැඩිය උඩට එන්න එන්න ප්‍රමාණය අඩුවෙන් තමයි මේ කේක් බැටර් එක දාගන්න ඕන. ඒ නිසා තමයි සයිස් 2කින් මම හැඳි 2ක් මෙතනදී පාවිච්චි කරන්නේ. බැටර් එක සම්පූර්ණයෙන්ම මේ වගේ මාරුවෙන් මාරුවට දාගත්තට පස්සේදී බැටර් එකේ තියෙන එයා බබල්ස් පිට වෙන්න මේ විදිහට දෙතුන් පාරක් හොඳට ටැප් කරන්න. ඊළඟට ඔයාලා මේ වගේ කූරක් හරි එහෙමත් නැත්නම් පොඩි ඉරටු කෑල්ලක් අරගෙන මම මේ මෙතන පෙන්නන විදියට කේක් පෑන් එකේ වටේ ඉඳලා කේක් එක මැදට එනකන් මේ විදිහට වටෙන් ඉරි ඇඳගෙන එන්න ඕන. එක ඉරක් ඇඳට පස්සේදී ඊළඟ ඉර අඳින්න කලින් ඔයාලා පොඩි ටිෂුව එකකින් හරි නැත්නම් රෙදි කෑල්ලකින් මේ වගේ කූර පිහිදාලා අරගෙන තමයි ඊළඟ ඉර අඳින්න ඕන. වටෙන් එකතු කරලා ඩිසයින් එක මේ විදිහට දාගත්තට පස්සේදී චොක්ලට් මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට මැදට තියාගන්න. ඊළඟට ඔයාලා මේ කේක් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්තපු අවන් එකට දාලා විනාඩි 30ත් 40ත් අතරත කාලයකට කේක් එක බේක් කරගන්න. කේක් එක බේක් වුණාට පස්සේදී මම මේ වගේ කේක් එක එලියට අරගන්නවා. ඔයාලට දකින්න පුළුවන් කේක් එක හරි පදමට බේක් වෙලා තියෙනවා.
දැන් අපි බලමු කේක් එක කැපුවට පස්සේදී මැද කොහොමද තියෙන්නේ කියලා. සීබ්‍රා කේක් එකේදී කේක් එක කැපුවට පස්සේදී මෙන්න මේ විදිහට පාට දෙකෙන් මාරුවෙන් මාරුවට මේ වගේ රටාවක් තියෙන්න ඕන. අද මම මේ ඔයාලට කියලා දුන්න විදිහට මේ වගේ කේක් එකක් ඔයාලටත් ගෙදරදී ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ මගේ channel එකේ තවත් අලුත්ම videos ඔයාලා බලන්න කැමති නම් අමතක නොකරම channel එකත් subscribe කරන්න. ඒ වගේම තමයි මේ video එකට like කරන්න comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත්ම video එකකින් අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.